කෙනෙක්ව මායිබුවන් කියලා පිළිගන්න. මොන මම තීරණය කරා ඉන්ඩස්ට්‍රි එකේ එක එක 3D ආටිස්ලා එක එක විදිහේ සොෆ්ට්වෙයාර්ස් යූස් කරනකොට අපි මොන ටූල් එකද හොඳම ඉන්ඩස්ට්‍රි එකේ වැඩිපුරම යූස් කරන්නේ මොකක් මොන සොෆ්ට්වෙයාර් එක යූස් කරොත් අපිට ඉස්සරහට යන්න පුළුවන්. හොඳම 3D සොෆ්ට්වෙයාර් එක මොකද්ද? මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න කීපයකට උත්තර දෙන ගමන් මම දන්න හොඳම සොෆ්ට්වෙයාර්ස් ටික ගැන පොඩ්ඩක් කතා කරමු. මම පොඩ්ඩක් මේ ලිස්ට් ඩවුන් කරනවා නම්බර් 1 2 3 4 කියලා. හැබැයි ඒකේ තේරුම නම්බර් 1 තියෙන ලෝකේ තියෙන හොඳම සොෆ්ට්වෙයාර් කියන එක නෙමෙයි. ලිස්ට් එකක් විදියට හදාගත්ත සොෆ්ට්වෙයාර්ස් ටිකක්. මේ සොෆ්ට්වෙයාර්ස් මම දැනට දන්න ගොඩ දෙනෙක් පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස්. රයිට්. සාමාන්‍යයෙන් අපි ලිස්ට් එකක් විදියට ගත්තොත් එහෙම හොඳම 3D සොෆ්ට්වෙයාර් එක මොකද්ද? මේ වෙනකොට 2021 වෙනකොටත් වැඩිපුරම පාවිච්චි කරන 3D සොෆ්ට්වෙයාර් එක වෙන්නේ මුළු ලෝකෙම Autodesk Maya සොෆ්ට්වෙයාර් එක. ඉතින් Maya සොෆ්ට්වෙයාර් එක ඇවිල්ලා සැහැන කම්ප්ලිකේටඩ් සොෆ්ට්වෙයාර් එකක්. මේ ගොඩක් වෙලාවට යූස් කරන්නේ කැරක්ටර් ඩිවලොප් කරන්න, කැරක්ටර් ඇනිමේෂන්ස් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ, ඇනිමේෂන් මූවි ඉන්ඩස්ට්‍රි එකේ තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක ඩිවලොප් කරන්නේ Autodesk එකකින්. ඒ වගේම අපි හැමෝම දන්න අනිත් සොෆ්ට්වෙයාර් එක තමයි 3ds Max කියන්නේ. මේ 3ds Max, Autodesk Maya මේ දෙකම එකම Autodesk කම්පැනි එකෙන් තමයි ඩිවලොප් කරන්නේ. Maya එක ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ફોકસ කරන්නේ එන්ටර්ටේන්මන්ට් පර්පස් වලට. ඒ කියන්නේ ෆිල්ම් ඇනිමේෂන් ඉන්ඩස්ට්‍රි එකට සහ 3ds Max එක ගොඩක් වෙලාවට ફોકસ කරලා තියෙන්නේ ආකිටෙක්චරල් විෂුවලයිසේෂන්, ඒ වගේම ඉංජිනියරින්, ඒ වගේ දේවල් ගොඩක් හොඳට කරන්න පුළුවන්, හරි රිසල්ට්ස් ගන්න පුළුවන් ටූල් එකක් විදියට. ඉතින් අපි ඊගාවට ගත්තොත් එහෙම Houdini effects. Houdini effects කියන්නේ 3D කිව්වට 3D simulation software එකක්. මේක බ්ලස් සෑහෙන වැඩ ගොඩක් කරන්න පුළුවන්. නමුත් ඉගෙන ගන්න සෑහෙන අමාරුයි. ගොඩක් complicated software එකක් කිව්වත් හරි මේක හැම වෙලෙම පාවිච්චි කරන්නේ node based system එකක් තමයි. ගොඩක් කලාට මේ software එක පාවිච්චි කරන්නේ. ඉතින් node based system එකක තියෙන විශේෂත්වය තමයි හැම වෙලෙම අපි කියන non destructive කියලා. අපි කරන හැම එකක්ම අපිට ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන් විදිහට අපිට ඒ software එක ඇතුලේ develop කරන්න පුළුවන්. අපිට ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන් අපි කරන animation එක හෝ අපි කරන simulation එක. ඒ simulation එක අපි වෙනස් කරන එක මුළු scene එකටම ඒක apply කරන විදිහට අපිට කරන්න පුළුවන්. ඒක තමයි node based editor එකේ තියෙන විශේෂත්වය. Houdini දන්න කෙනෙක්ට සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ. හැබැයි හරි විදිහට සම්පූර්ණ ටූල් එක දැනගන්න ඕනේ. ඒක ඉගෙන ගන්න ටිකක් අමාරුයි. නමුත් ඉගෙන ගත්තට පස්සේ සෑහෙන දෙයක් කරන්න පුළුවන්. Houdini එක ගැන ඉගෙන ගන්න තියෙන සෝසස් ටිකක් අඩුයි. නමුත් නැත්තේ නැහැ, ඉගෙන ගන්න පුළුවන්. මේ කරලා දෙන වැඩ දැක්කම සාමාන්‍ය හිතා ගන්න පුළුවන්. ගොඩක් සිමියුලේෂන්ස් වලට මේ වෙනකොට හැම ෆිල්ම් එකකම වගේ යූස් කරන්න මේ Houdini effects කියන software. ඊට අපි ගත්තොත් එහෙම Maxon Cinema 4D මේ ටූල් එක ඇවිල්ලා මම හිතන්නේ එදා මෙදා තුර මම පාවිච්චි කරලා තියෙන 3D software වලින් ඉගෙන ගන්න ලේසිම software එක. මේකෙත් තියෙන්නේ layer based editor එකක්. ඊට අමතරව මේ tool එක සෑහෙන ලේසියෙන් වැඩ කරනවා After Effects software එකත් එක්ක. After Effects වලට built-in Cinema 4D light editor එකක් එනවා. Light editor එකක් කියන්නේ software එක පුළුවන් තරම් compress කරලා 3D පොඩි වැඩක් කරගන්න, පොඩි model එකක් කරගන්න පුළුවන් විදිහේ tools ටිකක් එක්ක Cinema 4D light එක හැම After Effects release එකක් එක්කම release වෙනවා. ඉතින් Maxon Cinema 4D එකයි Adobe company එකයි දෙක සෑහෙන දුරට develop කරනවා 3D workflow එක සහ මේ After Effects compositing එක දෙක එකට එකතු කරන්න. සෑහෙන හොඳ software එකක්, motion graphics වගේ industry එකක් කරන්න try කරන කෙනෙක්ට සෑහෙන වටිනා software එකක්. ඉගෙන ගන්නත් ලේසි, වැඩ කරන්නත් ලේසි. software එකත් බොහොම simple interface එකක් තියෙන software. අපි ඊට පස්සේ ගියොත් එහෙම sculpting පැත්තට යනවා. softwares දෙකක් තියෙනවා. එකක් ZBrush, අනිත් එක Mudbox. Mudbox එක ආයිමත් develop කරන්නේ Autodesk ලා. නෝත් Mudbox එකට වඩා ලොකු ඉල්ලුමක් තියෙනවා ලෝකේ ZBrush එකට. ZBrush කියන්නේ පාවිච්චි කරන ගොඩක් ආසිතන විදිහ ටූල් එකක්. ඒකේ sculpting කරන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් පොඩි කාලේ ආර්ට් ඉගෙන ගත්තා නම් ඒ ආර්ට් ක්ලාස් වලදී අඹන්න කියලා දෙනවා, ඒ කියලා දෙනවා වගේම මැටි බෝලයක් වගේ එකක් අරගෙන ඒක සම්පූර්ණයෙන් මූණක් විදිහට sculpt කරන්න, කෑලි අලවලා, කෑලි හදලා, mask out කරලා සම්පූර්ණ ලස්සන 3D characters ගොඩක් දේවල් develop කරන්න පුළුවන් මාරම ටූල් එකක් තමයි ZBrush කියන්නේ. මේක ගොඩක් කලාවට ફોકસ කරලා තියෙන්නේ sculpting පැත්තට. මේකේ දැන් අලුතින් මේගොල්ලෝ implement කරලා තියෙනවා cloth ඩයිනමික් සිස්ටම් එකත් ඒගොල්ලෝ ඉම්ප්ලිමෙන්ට් කරලා තිබ්බා අලුතෙන්ම. මේ ටූල් එකෙන් ලංකාවෙත් මම දන්න ආටිස්ට් කෙනෙක් ඉන්නවා, සමීන් ගමගේ කියලා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මම ලින්ක්ස් දාන්න ඒවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ගිහින් මේ ආටිස්ට්ලා බලන්න. සෑහෙන ලස්සනටියක් කරලා තිබ්බ ZBrush එක. අපි ඊගා software එකට ගියොත් එහෙම කතා නොකරම බැරි software එකක් 3D වලට ආවහම
ගොඩක් වෙලාවට 3D ආටිස්ලා කැරක්ට එකක් හරි මොකක් හරි ක්‍රියේට් කරොත් අනිවාර්යයෙන්ම ඒ කැරක්ට එකේ ක්ලෝත්ස් වලට ක්ලෝත් ඩිවලොප් කරන වැඩවලට අනිවාර්යයෙන්ම මේ සොෆ්ට්වෙයාර් එක ගේනවා. මේ සොෆ්ට්වෙයාර් තමයි Marvelous Design කියන්නේ. Marvelous Design කියන්නේ තනිකරම ක්ලෝත් සිමියුලේෂන් ක්ලෝත් ක්‍රියේට් කරන්න පුළුවන් ඒකටම ස්පෙෂලායිස් වෙච්ච සොෆ්ට්වෙයාර් එකක්. මේ සොෆ්ට්වෙයාර් එකේ ගොඩක් වෙලාවට කරන්නේ ඇඳුම් ඩිවලොප් කරන එක, ඩිසයින් කරන එක. ගොඩක් ගේම්ස් වලට යූස් කරනවා, ගොඩක් ෆිල්ම්ස් වලට යූස් කරනවා සහ තනිකර සිමියුලේෂන් එකක් විදිහට ඒක එක්ස්පෝට් කරන්න පුළුවන් අපි යූස් කරන සොෆ්ට්වෙයාර් එක. ගොඩක් ෆැෂන් ඩිසයිනර්ස්ලාටත් වැදගත් වෙන විදිහට හදලා තියෙනවා. 100%ක් නිය ඇඳුමක් මහනවා වගේ අපිට ඒ විදිහටම යූස් කරලා අපිට ඇඩ්වාන්ස් විදිහට කැරක්ටර් ක්ලෝතින් ක්‍රියේට් කරන්න පුළුවන් ටූල් එකක් තමයි Marvelous Design කියන්නේ. ඊට පස්සේ අපි එනවා වටිනම 3D සොෆ්ට්වෙයාර් එකක් මම හිතන්නේ මට ඉදා මෙදා තුර හම්බෙච්ච ඒ තමයි Blender. Blender කියන්නේ සම්පූර්ණ 100%ක් ෆ්‍රී ටූල් එකක්. මේ සොෆ්ට්වෙයාර් එක ඇතුලේ හැම දෙයක්ම ඒගොල්ලෝ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ හැම දෙයක්ම ඉන්ක්ලූඩ් කරලා තියෙන එකින්ද පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙලක් තියෙනවා. ඉගෙන ගන්න අමාරු විදිහේ ස්වරූපයක් ඒ ටූල් එක ඇතුලේ තියෙනවා. නමුත් Blender කියන ටූල් එක ඇත්තටම මම හිතන්නේ මම ඕන කෙනෙක් රෙකමෙන්ඩ් කරනවා. ස්ටාර්ට්අප් එකකදී 3D ඉගෙන ගන්න පටන් ගන්න කෙනෙක් ඉන්නවා නම් Blender යූස් කරන්න. මේගොල්ලෝ සෑහෙන ඩිවලොප් කරලා දෙනවා පහුගිය අවුරුදු 5-6 අතරේ කාලය තුල. Blender එක තිබිච්ච තැන ඉඳන් කියන්නේ මම මුලින්ම Blender යූස් කරපු තැන ඉඳන් මේ වෙනකොට Blender එක සෑහෙන දියුණු වෙලා තියෙනවා. අනිත් එක තමයි මේ Blender කියන සොෆ්ට්වෙයාර් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට කම්පොසිටින් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක ඇතුලේ. අපි හිතමු අපි වෙන සොෆ්ට්වෙයාර් එක මායකේ සිනමා 4D එකේ වගේ අපි මොකක් හරි එකක් කරොත් එහෙම ඒක කම්පොසිට් කරන්න, ඒක එඩිට් කරන්න, ඒක අපි After Effects එකට ගේන්න ඕනේ, Key Effects ටික ඇඩ් කරලා ඊට පස්සේ Audio ඇඩ් කරන්න අපි Premiere එකට අරන් යන්න ඕනේ. වැඩේ ගොඩක් වයිඩ් වෙනවා වෙන සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරනවා. Blender එක ඇතුලේ සම්පූර්ණ කම්පොසිටින් පාර්ට් එක කරන්න තැනක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා එඩිටින් පාර්ට් එක කරන්න වෙනම ඒරියා එකක් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ අලුතෙන්ම ඉම්ප්ලිමෙන්ට් කරා මේට අවුරුදු 2කට විතර කලින් ග්‍රීස් පෙන්සිල් කියලා තනිකර 2D ඩ්‍රෝයින්ස් වලටම සම්පූර්ණ ඒක ඇතුලේ VR ඩ්‍රෝයින් කරන්න පුළුවන් සෑහෙන වැඩ ගොඩක් කරන්න පුළුවන් විදිහේ ටූල් එකක් බවට මේ Blender කියන ටූල් එක ඩිවලොප් කරලා තියෙනවා. සහ විශේෂම දේ තමයි මේ ටූල් එක 100%ක් ෆ්‍රී දෙන්නේ. ඊට පස්සේ මම හිතන්නේ විෂුවල් ඉෆෙක්ට්ස් සහ ෆිල්මින් කියන ඉන්ඩස්ට්‍රි එක සම්පූර්ණයෙන්ම ගේම් චේන්ජ් එකක් කරපු ටූල් එකක් විදිහට කියන්න කැමති මේ ටූල් එක. මේක තමයි Unreal Engine. Unreal Engine 5 එක මේ ළඟදී රිලීස් වුණා. මේක ඇතුලේ ගේම් වලට විතරක් නෙමෙයි මේ වෙනකොට ගොඩක් ස්ටුඩියෝස් යූස් කරනවා. විෂුවල් ඉෆෙක්ට්ස් බෑග්ග්‍රවුන්ඩ් කී කරන්නේ නැතුව බෑග්ග්‍රවුන්ඩ් යූස් කරන්න සෑහෙන වැඩ ගොඩක් කරන්න පුළුවන් සෑහෙන ඇඩ්වාන්ස් ටූල් එකක්. මේක ඇතුලේ ප්ලගින් එකක් විදිහට රිලීස් කරලා තියෙනවා Meta Human කියලා. රියලිස්ටික් කැරක්ටර්ස් යූස් කරලා කැරක්ටර්ස් ඩිවලප් කරලා ඒගොල්ලොන්ව යූස් කරන්න පුළුවන් වෙන විදිහේ සෑහෙන ලොකු ඇඩ්වාන්ස් වැඩ ගොඩක් Unreal Engine එකේ ඇතුලේ තියෙන ඉතින් අපි දන්න ඊයේ පෙරේද රිලීස් වුණා නීරෝ කියලා ගේම් එකක් ලංකාවේ. මේ ගේම් එක සම්පූර්ණයෙන් ඩිවලප් කරලා තියෙන්නේ මම දන්න විදිහට මේ Unreal Engine එකෙන්. මේකත් අර කුඩිනි එක වගේ ඉගෙන ගන්න කුඩිනි එක තරම් ඇඩ්වාන්ස් නෑ. නමුත් ඉගෙන ගන්න චුට්ටක් අමාරුයි. නමුත් ඒක අර ගොඩක් වැඩ එක තැනක් ඇතුලේ තියෙන හින්දා මේක ගොඩක් අමාරු ඉගෙන ගන්න. ගොඩක් පොඩ්ඩක් අමාරුයි. නමුත් පොඩි එෆර්ට් එකක් දැම්මොත් ටක් ගාලා ඉගෙන ගන්න පුළුවන්. පොඩි පොඩි දේවල් තියෙන ඉතින් ඉගෙන ගන්න. මේ සොෆ්ට්වෙයාර් එක ඉගෙන ගත්තම මේකේ සෑහෙන ලොකු ඉන්ඩස්ට්‍රි එකක් මේ වෙනකොට ඩිවලොප් වෙලා තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් එකත් 100%ක් ෆ්‍රී. මේකෙන් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය උපරිමයි. මේකෙන් හිතාගන්න බැරි වැඩ මේ වෙනකොට ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ සහ ගේම් ඉන්ඩස්ට්‍රි එකේ මේ වෙනකොටත් සිදුවෙමින් පවතින ඉතින් හොඳ ටූල් එකක් මේ කාලය ඇතුළත ඉගෙන ගන්න ඕන. ඒකට ෆ්‍රී සොෆ්ට්වෙයාර්ස් දෙකක් තියෙන එකක් Blender, එකක් Unreal Engine. ඉතින් මිටම්තර සොෆ්ට්වෙයාර්ස් ගොඩක් තියෙන නම් කිව්වේ නැති ලොකු ප්‍රමාණයක් ඉන්ඩස්ට්‍රි එකේ වැඩි කතා නොවන SketchUp, එතකොට Fusion 360, Modo ටූල්ස් තියෙනවා වැඩි නමක් වැඩි ඇහෙන්නේ නැති ටූල්ස්. නමුත් එක සොෆ්ට්වෙයාර් එකක් ඉගෙන ගත්තොත් අනිත් සොෆ්ට්වෙයාර් එකට මාරු වෙන එක සෑහෙන ලොකු දෙයක් නෙමෙයි. මොකද හැම ටූල් එකකම තියෙන බේසික් දේවල්ම තමයි තියෙන තැනයි සමහර විට කමාන්ඩ් එකේ ෂෝට් කට් එකයි වෙනස් වෙන්න පුළුවන්. නමුත් පොලිගන්මයි, වර්ටෙක්ස්මයි, එජස්මයි. ඉතින් බේසික් එක හැම එකෙම එකයි. සහ අවසාන වශයෙන් මොකද්ද යූස් කරන්න හොඳම සොෆ්ට්වෙයාර් එක, හොඳම මේ සොෆ්ට්වෙයාර්ස් වලින් නම් කරපු. ඒකට ඇත්තම උත්තරයක් නැහැ. කවුරු හරි කෙනෙක් හිතනවා නම් මෝෂන් ග්‍රැෆික්ස් කරන්නේ මම කියලා ඉස්සරහට. මෝෂන් ග්‍රැෆික්ස් වලට හොඳම සොෆ්ට්වෙයාර් එක මේ වෙනකොට ඩිවලොප් කරලා තියෙන Cinema 4. ඇනිමේෂන් ෆිල්මින් කරනවා නම් කෙනෙක් මේ වෙනකොට ඩිවලොප් කරලා තියෙන හොඳම සොෆ්ට්වෙයාර් එක Maya එක. ඉංජිනේරින් වාහන, ගෙවල්, බිල්ඩින් වගේ දේවල් ඩිවලොප් කරනවා නම් මේ වෙනකොට ඒකට ෆෝකස් කරලා හදලා තියෙන හොඳම සොෆ්ට්වෙයාර් එක 3ds Max එක.
ස්කල්ප්ටිං වගේ දේවල් කරනවනම් හොඳම සොෆ්ට්වෙයාර් එක මේ වෙනකොට ඩෙවලොප් වෙලා තියෙන C#. හැබැයි C4D එකේ ස්කල්ප්ටිං කරන්න පුළුවන්. බිල්ඩින්ග්ස් හදන්න පුළුවන්. කැරක්ටර්ස් ඩෙවලොප් කරන්න පුළුවන්. මායා එකේ තේටින් කරන්න පුළුවන්. මේ හැමදේම හැම ටූල් එකක්ම මේ සොෆ්ට්වෙයාර් එක ඇතුලේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. එතකොට අවශ්‍ය වෙන්නේ මොන සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරනවද කියන එක නෙමෙයි. තමන් කරන්න යන ක්‍රියේෂන් එක කරන්නේ. පේන්ට් එකෙන් හරි වැඩකාරය වැඩක් කරනවා. ඒකින්ද ටූල් එක කියන්නේ ටූල් එකක් විතරයි. ස්කිල් එක තියෙන තමන් ගන්න. ස්කිල් එක යූස් කරන්න තමයි ටූල් එක ඩෙවලොප් කරලා තියෙන්නේ. ඉතින් ඒකින්ද ටූල් එක යූස් කරන්න හදන්න එපා. හැබැයි මම හිතන්නේ මම යූස් කරන්නේ බ්ලෙන්ඩර් නෙමෙයි. නමුත් මම හිතන්නේ ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් එන්න හදනවා නම් කෙනෙක් අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බැලුවොත් බ්ලෙන්ඩර් ටූල් එක සහ Unreal Engine එක සෑහෙන දේවල් ඒ දෙකෙන් විතරක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉස්සරහට මේ සොෆ්ට්වෙයාර්ස් දෙක ඉන්ඩස්ට්‍රි එකේ ලොකු ගේම් චේන්ජ් එකක් කරනවා සහ කරමින් යනවා. හොඳම ටූල්ස් දෙක ඉගෙන ගන්න බිගින කෙනෙක්ට මම හිතන්නේ බ්ලෙන්ඩර් සහ Unreal Engine දෙකම ඉගෙන ගන්න ලේසි සොෆ්ට්වෙයාර්ස් නෙමෙයි. නමුත් පොඩි කාලයක් දවසකට ගියලා කරොත් ඒ වෙනුවෙන් ඉගෙන ගන්න බොහොම ලේසි වෙයි කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වුණා කියලා. මේ වගේ තවත් ටියුටෝරියල් එකක් එක්ක හම්බෙමු අපි. ඊගාව එකදී අපි කතා කරමු මොනවාද හොඳ කම්පෝසිටින් සොෆ්ට්වෙයාර්ස් කියලා. ඉතින් අපි ආයෙත් හම්බ වෙනකම් මේ ideas to help.